මල්යනු සබදාහමේ සුන්දරම හා සංකේතාත්මක දෙයක්. නමුත් අපගේ පෞෂේ වඩාත්ම ගැඹුරු රහස් අපට පෙන්වීමට ඕට හැකියාව ඇති බව ඔබ දන්නවාද? ඒවානම් ආදරය, වැළපීම, මිත්‍රත්වය සහ ආශාව පිළිබඳ පණිවිඩවන නමුත් ඔබේ පෞෂේ ගැඹුරුම රහස් අපට පෙන්වීමටද ඒවාට හැකි. ඔබේ උපත් මල හෙලිකරන රහස් තමයි අද කියන්න යන්නේ. ජනවාරි මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ නාකිසස්. ජනවාරි මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ විශ්වාසය, ආදරය, ධෛර්යයයි. අන් අය සතුටු කරන්නේ කෙසේදයි ඔබ දන්නවා. නමුත් ඔබ කලබල නොවන්නේ නම් කණ්ඩායමක් තුල නිහඬව සිටීමට නැඹුරුවක් දක්වනවා ඔබ සැලකිලිමත්, ආදරණීය සහ පක්ෂපාතී. නමුත් සමහර විට එම ගැඹුරු ආදර හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබට අපහසු වෙනවා. ඔබ ඔබේ මාර්ගවලට මුරණ්ඩු වන අතර ඔබ විශ්වාස කරන දෙයට සැම විටම ඇලී සිටිනවා. පෙබරවාරි මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ චෙරි බ්ලොසම්ස්. පෙබරවාරි මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ සාමය, ආධ්‍යාත්මිකත්වයේ සහ කරුණාවයි. ඔබේ ලිංගිකත්වය හා ආකර්ෂණීය බව නිසා මිනිසුන් සැම විටම ඔබ පසුපස ඇදී එනවා. ඔබ බුද්ධිමත්, දක්ෂ, යථාර්ථවාදියෙකුට වඩා සිහින දකින්නෙක්. ඔබ අවංක හා පක්ෂපාතී වුවත් නීති රීති වලින් ඔබව රඳවා තබා ගන්නවාට ඔබ කැමති නැහැ. යමක් සිදු වූ විට ඔබ කැරලි ගැසීමට තරම් තරහා ගැනීමට නැඹුරුවන නමුත් වාසනාවකට මෙන් ඔබේ කෝපය අන් අයට නොපෙනෙනවා. ඔබ තීනු චින්තකයෙක් වන අතර මිතුරන් ඇති කර ගැනීමට ආදරය කරනවා. නමුත් සමහර විට පළමු පියවර ගැනීමට ලැජ්ජා වෙනවා. මිනිසුන් ඔබ දැනගත් පසු ඔවුන් ඔබව ජීවිත කාලය පුරාම මිතුරෙකු ලෙස සලකනවා. මාර්තු මාසයේ උපන් ලද ඔබේ උපන් මල වන්නේ වයල. මාර්තු මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ ධෛර්යය, සත්‍යවාදී බව සහ නිර්මාණශීලීත්වය. ඔබ ඉතා ආකර්ෂණීය පෞෂ්‍යයක් ඇති අතර ඔබේ ලැජ්ජාශීලී භාවය නිසා ඔබ ඔබ සමග කාලය ගත කිරීමට පෙළඹෙනවා. ඔබ ස්වභාවයෙන්ම අවංක, තාගිශීලී සහ සානුකම්පිත පුද්ගලෙක්. ඔබ ආදරය, සාමය සහ සංසුන් භාවය සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ඔබ අන් අයගේ හැඟීම් වලට සංවේදී වන අතර සමහර විට ඔවුන් තමන්ට පමණක් රිදවන දේවල් කරන විට ඔබට පහසුවෙන් ඔවුන්ව සනසනවා. වාසනාවකට ඕන් වෙනුවෙන් ඔබ ඔබට දුන් කරුණාව නැවත ඕනද ඔබට ලබා දෙනවා. ඔබේ නිර්මාණාත්මක පැත්ත ඉතා ඉහළින් බැබලෙනවා. අප්‍රේල් මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ ඩේසි. අප්‍රේල් මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ ප්‍රේමය, නිර්භීතකම, ත්‍යාගශීලීත්වය. ඔබ දැනටමත් දන්නා පරිදි දියමන්ති සදාකාලික ප්‍රේමයේ සංකේතය. එසේ වීමට හේතුව දියමන්ති කැඩීමට ඇති අපහසුභාවය නිසායි. එය හරියට ඔබේ මාසයේ උපන් අයමෙන් ඔබ අන් අයගේ අවධානයට ඇලුම් කරන ආකර්ෂණීය හා ආදරණීය පුද්ගලෙක්. ඔබ සැම විටම අලුත් දෙයක් මත වැඩ කිරීමට නැඹුරු වන අතර විශේෂ දින සහ අවස්ථාවන් සඳහා විශාල මතකයක් තියෙනවා. ඔබ ඇදහිය නොහැකි තරම් ත්‍යාගශීලී වන අතර අප්‍රේල් මාසයේ පෙම්වතුන් ඉතා සරාගී පුද්ගලයින් වෙනවා. මැයි මාසයේ උපන් ලද ඔබේ උපන් මල වන්නේ ඇනිමෝන්. මැයි මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ විශ්වාසය, අදිෂ්ඨානය සහ ත්‍යාගශීලීත්වය. ඔබ අන් අයගේ අවධානයට ඇලුම් කරන ආකර්ෂණීය හා ආදරණීය පුද්ගලෙක්. ඔබ සැම විටම අලුත් දෙයක් මත වැඩ කිරීමට නැඹුරු වන අතර විශේෂ දින සහ අවස්ථාවන් සඳහා විශාල මතකයක් තියෙනවා. ඔබ ඇදහිය නොහැකි තරම් ත්‍යාගශීලී වෙනවා. ජූනි මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ ලිලි. ජූනි මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ ආදරය, නිදහස සහ සිහින දැකීමයි. ඔබේ ආකර්ෂණීය බව අනිත් මිනිසුන් අභිබවා යෑමට සමත් වෙනවා. බුද්ධිමත් හා දක්ෂයි, යථාර්ථවාදියෙකුට වඩා සිහින දකින්නේ. ඔබ අවංක හා පක්ෂපාතී වුවත් නීති රීති හෝ කරදර වලින් ඔබව රඳවා තබා ගැනීමට ඔබ කැමති නැහැ. ජූලි මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ වෝට ලිලි. ජූලි මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ මිත්‍රත්වය, විනෝදය සහ පොරොන්දු ඉටු කිරීමයි. අන් අයව සිනා ගැසීමට ඔබ දන්නවා. නමුත් ඔබ කලබල නොවන නිහඬ චරිතයක්. ඔබේ පෙනුම ගැන ඔබ ආඩම්බර වන අතර සමහර විට මිනිසුන් ඔබේ මතුපිට
පිටින් දකින්න පුද්ගලයාට වඩා ඇතුළතින් ඉතාමත් වෙනස් පුද්ගලෙක්. ඔබ මායාකාරී, බුද්ධිමත්, කාරුණික සහ අන් අයට සමානව සලකනවා. ඔබ ආක්‍රමණශීලී පුද්ගලෙක් නොවේ. නමුත් යමෙකු ඔබට වැරැද්දක් කළ විට එය ඔබට කිසිදා අමතක නොවෙනවා. යමෙකුගේ වරදක් සඳහා ඔබ අවසානයේ සමාව දෙන අතර ඒ සඳහා ඔබේ හදවත සමනය වීමට යම් කාලයක් ගත වෙනවා. අගෝස්තු මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ පොපි. අගෝස්තු මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ හාස්‍ය, මිත්‍රත්වය සහ කරුණාව. ඔබ ස්වභාවයෙන්ම අවංග, ත්‍යාගශීලී සහ සානුකම්පිත පුද්ගලෙක්. ආදරය, සාමය සහ සංසුන්භාවය සඳහා නිතැතින්ම ඔබ තල්ලු වන අතර ඔබ මිතුරන් සමග විහිළු කිරීමට කැමති. සමහර විට විහිළුවක් ඔබ ඕනෑවට වඩා දුරගෙන යනු ඇති. සැප්තැම්බර් මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ කෝන් ෆ්ලවර්. සැප්තැම්බර් මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ විශ්වාසය, පක්ෂපාතිත්වය සහ කරුණාවයි. ඔබට ඉතා ආකර්ශනීය පෞෂත්වයක් ඇති අතර අන් අය ඔබ සමග කාලය ගත කිරීමට පෙළඹෙන්නේ ඔබ සංසුන් චරිතයක් බැවි. ඔබ ස්වභාවයෙන්ම ත්‍යාගශීලී සහ මිතුරන්ට අනුකම්පා කරන පුද්ගලෙක් වන අතර දැඩි ලෙස පක්ෂපාතී වෙනවා. ඔක්තෝබර් මාසයේ උපන් ලද ඔබේ උපන් මල වන්නේ ඩේලියා. ඔක්තෝබර් මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ මිත්‍රත්වය, ආදරය සහ පවුලයි. ඔබට ආදරය පෙන්වන අයට ඔබ දැඩි ලෙස පක්ෂපාතී. ඔබ ආක්‍රමණශීලී පුද්ගලෙක් නොවේ. නමුත් යමෙකු ඔබට වැරැද්දක් කළ විට ඔබට කිසිදා අමතක නොවේ. ඔබ අභ්‍යන්තර හා බාහිර සුන්දරත්වය සඳහා වෙහෙසෙන අතර ඔබේ යහපත උදෙසා ඔබව වඩාත් හොඳ පුද්ගලයෙක් කර ගැනීමට ආදරය කරනවා. ඔබ ඇදහිය නොහැකි තරම් ත්‍යාගශීලී. නොවැම්බර් මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ රෙඩ් රෝස්. නොවැම්බර් මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ නිර්භීතකම, අදිෂ්ඨානය සහ කරුණාවයි. ඔබේ අද්විතීය හා දීප්තිමත් පෞෂ්‍ය නිසා මිනිසුන් සැම විටම ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ බුද්ධිමත්, බුද්ධිමත් හා දක්ෂයි. යථාර්ථවාදියෙකුට වඩා සිහින දකින්නේ. ඔබ අවංක හා පක්ෂපාතී වුවත් නීති රීති හෝ කරදර වලින් ඔබව රඳවා තබා ගැනීමට ඔබ කැමති නෑ. දෙසැම්බර් මාසයේ උපත ලද ඔබේ උපන් මල වන්නේ බ්ලූ රෝස්. දෙසැම්බර් මාසයේ උපන් ඔබට වැදගත් වන්නේ පක්ෂපාතිත්වය, අභිලාෂයේ සහ ආදරයයි. අන් අයව සිනාසීමට ඔබ දන්නවා. නමුත් ඔබ කලබල නොවන පුද්ගලෙක්. ඔබේ පෙනුම ගැන ඔබ ආඩම්බරයි. ඔබේ මාසයට අදාළව ඔබ ගැන හරියටම කියවුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න වගේම ඔබේ මාසයට අදාළ මල මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න යන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එනම් ඔබට සුබ දවසක්, ආශිර්වාද බොහෝ වේවා.